අට්ටිය වඩන ලොකු අම්පුගේ කරත්තේ කැහැටු ගොන් බාන බැඳලා දෙපැත්තේ කවට කමට විය අඹරා ගතිනිත් තේ ගොසින් ලියමු ගින් තොට නැන් දගේ වත්තේ ඉතිං ආයිබොන්ඩ ගමන් බිමන් යනයනකොට මිනිස්සු අපිට වගේම මේ සතා සීපාවටත් වෙහෙස මහන්සිය දැනෙනවනොය විඩාවයන්ටත් එක්කලා විටක්කාරය සප්පායන් වුණානං. ඉතිං අපේ ඈත අතීතයේ අපේ ගැමියෝ ජීවිකාව ගෙව්වේ විවිධාකාරය වෘතීන් කොරලා. ආංගේ අතරතුර ඇඟට පතර දැනෙන කෙඩෙත්තුව විඩාව මහන්සිය නිමාගන්න මේ සොබා දහමත් එක්කලා එකටම බැඳිච්ච නිරායාසයෙන් ආපු වචන ගොන්නක් එක්කාසු කරලා හදාගත්ත කවියට අපි කියනවා ජනකවිය කියලා. ජනකවියේ අපේ ගැමියෝ යෙදුන විවිධාකාරී රැකී රක්ෂා අනුව ඔරුපාරු කවි, පතල් කවි, කුඹල් කවි, කරත්ත කවි මේ ආදී වශයෙන් කවි වර්ග ගොඩාක් තියෙනවා. ඕන් ඉතිං අද අපි කතා කරන්නට ලකලැහැස්ති වෙන්නේ කරත්ත කවි ගැන. කරත්ත කවි රස බර කරලා ඔබට ගෙන එන්න අපිත් එක්ක අද එක්කාසු වෙනවා අපේ මලිත බැද්දගේ අයියන්ඩි විමංශා දිල්හානි අක්කන්ඩි. ආයිබොවන්ඩ එහෙනම්. කතාවෙන් කතාවෙන් කාරි නෑ. යමු එහෙනම් ආයිබොවන්ඩ අපි තවත් කරත්ත කවියක් රස විඳින්ට. හඳ පානේ නරකද මේ ගමුයන්ට එම පානේ නරකද වෙල දම් ගන්ට බැරිරාලේ කරවල ගඳ උසුලන්ට මතුවාරේ නොපතන්මි ගමු යන්ට ඇත අතීතයේ බොහෝ වෙලාවට මේ කරත්ත භාවිතා කොරේ වෙළහෙළඳාම යන්න. එහෙම වෙළහෙළඳාම යන කරත්ත රාශියකට අපි කියනවා ගැල් තවලමක් කියලා. ආන් ඒ විදිහ ගැල් තවලන් යන්න මේ සකල ලංකාව පුරාවටම නිශ්චිත වෙච්ච මාර්ග රාශියක් තිබුණා. ආන් ඒවට තමයි අපි කරත්ත පාරවල් කිව්වේ. ඒන් ඒ කරත්ත පාරවල් තමයි යටත් විජිත කාලයේ සුද්දා මේ රටට ඇවිල්ලා වතු වගාවන්ට යන්න පාරවල් ලොකු කරලා හදාගත්තේ යාන වාහන යන තත්ත්වයට. ආන් ඒ විදිහට පාරවල් වෙන් කරගෙන අපේ ඈත අතීතයේ තිබිච්ච කරත්ත පාරවල් වල වෙළහෙළඳාමේ යනකොට කියපු කවි හරි අපූරුයි. එහෙම තිබිච්ච මාර්ග විදිහට ගත්තොත් කොළඹ මහනුවර කරත්ත පාර, බදුල්ල මඩකලපුව කරත්ත පාර, නාවලපිටිය කොත්මලේ කරත්ත පාර, පුත්තලම වනාත විල්ලුව, කොළඹ රත්නපුර බලංගොඩ හරහා හපුතලේ පාර මේ විදිහට පාරවල් රාශියක් තියෙනවා. කොළඹ ඉඳගෙන, පුත්තලම ඉඳගෙන ඒ ඒ ප්‍රදේශයන්ට ආවේනික වෙච්ච වෙළඳාම් ද්‍රව්‍ය අරගෙන තවත් ප්‍රදේශයකට ගිහිල්ලා වෙළඳාම් කිරීම තමයි මෙහිදී කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට කියවෙච්ච හරි අපූරු කරත්ත කවියක් තමයි හඳ පානේ නරකද මී ගමුයන්ට එම පානේ නරකද වෙළඳම් ගන්ට බැරිරාලේ කරවල ගඳ උහුලන්ට මතුවාරේ නොපතමු මී ගමුයන්ට. කරවලත් පොදි ගහගෙන මේ කරත්තේ යනකොට කොයි තරම්නම් කරවල ගඳද
ඒ වුණාට තමන්ගේ ජීවිකාව සරි කරගෙන අඹ දරුවන් පෝෂණය කරලා බත බුලතින් සරුවෙන්ට මේ කරත්ත රස්සාව කොරන්ට මෝනනේ ආයිබවන්ඩ ඔය ඇත්තන්ටයි මේ අපිටයි අපි කොයි කාටත් තමන්ගේ ගෙදර එහෙමත් නැත්නම් තමන්ගේ ගෙපැල තරම් තවත් සොඳුරු තැනක් තියෙනවද එහෙම නමුත් ඈත අතීතේ මේ කරත්තවල ගමන් බිමන් යන වෙලහෙළදාම් කරන අපේ කරත්ත කරුවන්ට එදිනෙදා රාත්‍රී ගත කරන්න වෙන්නේ විවිධාකාරයේ තැන්වල එහෙමත් නැත්නම් කරත්ත ගාල්වල එහෙම කරත්ත ගාලක් හම්බ වුණේ නැත්නම් මේ අහල පහල තියෙන හොඳ ගහක් යට ඔන්න ඔය කාරණාව ගැන අපේ ජන කවි කරත්ත කවියක් හරි අපූර්වවට තියෙනවා ඒ තමයි රිදී කලේ රන් කොතලේ බීපු මට මැටි බඳුනේ දිය නොලැබේ පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති අපිට මෙහෙමත් කල ගියද පළු වීර ගස් යට ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ දෙයකට අපි හැමදාම එකතන ඉන්න උත්සාහ කළත් අපිට ඉන්න බෑ ජීවිතේ අපි තනින් තැනට යා යුතුමයි මේ සංසාර ගමන වගේ ඒ සංසාර ගමනේ හම්බ වෙන විවිධාකාර තැන්වල අපිට නවතින්න වෙන්නේත් මේ කරත්ත කරුවන්ට වගේම තමයි රිදී කලේ රන් කොතලේ බීපෝ මට මැටි බඳුනේ දිය නොලැබෙයි පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති අපට මෙහෙමත් කලක් ගියද පළු වීර ගස් යට මේ ලෝකේ තියෙන සනාතන දහම හරි අපූර්වවට සනාත කරන තවත් එක කවියක් වෙතටයි අපි මේ යන්ට සූදානම් වෙන්නේ ජීවිතය කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා කොයි තරම් හරි හම්බ කළත් කොයි තරම් අපේ ලෙංගතුන් ඇති කරගත්තත් යනකොට මේ මොකුක්ක තරම් යන්ට වෙන්නේ නැහැ. උපන්නාට මේ ලොව වැනෙනවා විනා ලොව සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ අරන් පාපේ ලෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ඕං ඕකයි ඈත අතීතේ ඉඳන් අපිට අද වෙනකන් දෙන එකම පණිවිඩය. අපි මේ ලෝකෙට ඉපදිලා විවිධාකාරයේ තරාතිරංවල රැකී ආරක්ෂා කරනවා. ඒ අපි කරන රැකී ආරක්ෂා වලින් අපි අනාගතයේ යන මොණයම් හෝ තැනකට පින් කුසල් එකතු කරගන්නට ඕනේ. අපේ උරමත මේ සමාජයේ පැටවිලා තියෙන බර කොහොම හරි දරාගෙන මේක තරණය කරන්න මේ කියන රියසකට පුළුවන් වුණා. මේ කරත්ත රෝදේ කැරකෙනවා වගේ අපි ඉස්සරහට යන්න ඕනේ. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා ඇද පංගුණෝ ඇද පංහපු තල් යනවා මේ කරත්ත රස්සාව කරනකොට අපිට සිද්ධ වෙනවා මේ හතර වටේම කරක් ගහන්න. ආන් එහෙම යනකොට අපිට සිද්ධ වෙනවා ගිරිමුදුන් තරණය කරන්න. අන්න එහෙම කඳු නගිනකොට මේ ගැලට එක හරකෙක් මදි. හරක් දෙන්නත් මදි වෙන අවස්ථා තියෙනවා.
ආන් ඒ වෙලාවට අපේ මුතුන් මිත්තෝ වැඩිපුර හරකේ ගැලට පිටිපස්සෙන් එක්කාසු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ මොකද කියන්නේ මහා කඳු නගිනකොට මිනිස්සු එච්ච අපිටත් අමාරුකොට මේ හරක් කොහොම මේ බර අදින්නද? දන ගහගෙන මහ පොළොවට වැටෙනකොට ඌව ගැලෙන් අයින් කළා අර පිටිපස්සේ එක්කගෙන එන හරකව ආයි ගැලට බැඳලා ගැල ඉදිරියටම යනවා. වෛරගොනා දන ගහලා අදිනකොට මයිලගොනා පැන්නයි පස්සට හොරට. මොකද කරන්නේ පූරුවේ කළපවට පව් කළ ගොනෝ ඇදපන් ගාල ගාවට. මහ කන්දෙදී උනත් දන ගහපු හරකව අයින් කළා තවත් හරකෙක් යොදලා ඊළඟ ගාල වෙත යන්නයි කරත්ත කරුවන්ට ඕමනාව. ඒ බඩවියත සරි කරගන්න මේ ජීවිකාව කොරන්ට මෝනේ හින්දා. ඉතින් අහලා බලමු අපි රසවත්ව අහන අපේ කරත්ත කරුවගේ අපේම හිත මිත්‍රයෙක් වෙච්ච මේ ගවයන්ගේ දුක් කඳෝනාවේ රාවය. වෛර ගුණා දන ගහලා අදින කොට මයිල ගුණා ඇදයි පස්සට හොරට. මොකද කරන්නේ පූරුවේ කළපවට පව් කළ ගොනෝ ඇද පංගාල ගාවට. එහෙනම් ආයිබවන්ඩ උපන්දා ඉඳන් මළගම දක්වාම අපි මේ ජීවිතේ ඇවිදගෙන ඉස්සරහට යනවා වගේම අපිට තව බොහෝ දුර තියෙනවා යන්න. මේ අපේ පළවෙනි අඩිය. ඉතින් අද මේ අපි ආපු ගමනේ කෙලවරක් දකින්නයි මේ සූදානම. එහෙමයි කියලා අපි යන්ටම යන්නේ නැහැ. අපේ තියෙනවනව තව ජනකවි බොහෝමයක්. ඒන් ඒ ජනකවි අපේ ජීවන කරුමාන්ත ආශ්‍රය කරගෙන නොවේ හැදිලා තියෙන්නේ. ඉතින් ආයිබවන්ඩ අපි සූදානම් ඉදිරියේදී අපේ ජනකවි වල එන පාරු කවි, පතල් කවි, ගැල් කවි, ගොයන් කවි, කමත් කවි මේ ආදී එකී මෙකී නොවි කවිත් එක්ක ඔබතුමන්නාන්සේලා මුලිච්චි වෙන්න. එහෙනම් ආයිබවන්ඩ අද අපිට යන්ට කාලේ හරි. එහෙනම් ඉතින් ආයි දවසක මුණ ගැහෙමු. ගොහින් එන්නම්.